ඊළඟට සමහර අය යගදාව කියලා ලියන. කවුරු හරි කෙනෙක් ඉරොටික් ලියන්න ගත්තාම ලියන්න වචන නැහැ. ෆෝන් වල දකින්නේ මොකද අපි ඉන්ද්‍රජපක්ෂ උනා සෙක්ස් කරනකොට කොහොමද කියලා අපිට හිතා ගන්න පුළුවන් වෙනවා. ධාතු පහ කර ගැනීම විතරයි ඒකේ තියෙන අවශ්‍යතාවය. මේක නානකොට කොහොමද? ඌක හිතන්න පුළුවන් නේ අපිට. අම්මා කෙනෙක් ගැන, හාමුදුරු කෙනෙක් ගැන ඌක හිතන්න බැරි කරලා තියෙනවා. අපේ තියෙන වලත්තම හැංගීම් තමයි අපි ඉරොටික්ස් වලට ගියේ. ෆෝන් වලට පින් සිද්ධ වෙන්න තමයි ගෑනු බ්ලෝ ජොබ් දෙන්න පුරුදු වුණේ. ඒකට දේශපාලනයෙන් කවදාවත් ඉඩක් දෙන්නේ නැහැ. ආගම කවදාවත් මේකට ඉඩ දෙන්නේ නැහැ. ගෞරවයක් අපේක්ෂා නොකර ලේඛකයෙක් ලියන දේවල් තමයි ඉරොටික් රයිටින් කියලා එන්නේ. ප්‍රවාදයේ හැටියට නිකන් ওই මකුණ කියන පොත ලිව්වා කියලා කතාවට එන්නේ සුනන්ද මහේ. දූෂමාන ආරංචි වල එන්නේ. ඇඟේ හැමතැනම දුවදුව මකුණ තමයි කියන්නේ සෙක්ස් ස්ටෝරි එක කවියෙක් කේකේ සමන් කුමාරලා ඒ වගේ අයගේ අතින් ලියවිච්ච ඒවා. ඒ අර ජේපී භාෂාවෙන් කියනවා නම් මේක ඓතිහාසික මොහොතක් සම්දිස්ථානයකයි කියලා. හැබැයි ඒ මා කිසිම ඓතිහාසික බවක් නැහැ. අපි සෑහෙන පිටිපස්සෙන් ඉන්නේ ලෝකයට වඩා. ඒකින්ද චොර අපි. දව ඉරොටිකා කියන එක අපිට මුලින්ම හම්බ වෙන තන ඊරෝස් කියන එකනේ. ඊරෝස් කියන එකෙන් තමයි ඉරොටික් ඔය විදිහට කැඩි කැඩි එන්නේ. ඊරෝස් කියලා කියන්නේ ග්‍රීකයේ ඉන්න දෙවි කෙනෙක්. මේ දෙවියෝ හොඳ සතුට ගේන දෙවියෙක් නෙමෙයි. ඒ කියන්නේ ආදරයට අධිපති දෙවියමු. කාමුක ආදරය හැබැයි නිකන් ආදරය කියන්නේ අර රාගයෙන් තොර ප්‍රේමයට අධිපති එක නෙමෙයි. මේ නන්දමාලිනේ. මේ ඊරෝස් කෙනෙක් කියන රාග ප්‍රේමයට අධිපති දෙවිය. මූට හැමෝම කැමති නෑ. කැමති නැත්නම් මූ හෙන භයානකයි. මූ හෙන ඉමෝෂනල්. මුගේ ඉමෝෂන්ස් අවිල්ලා හෙනට ඉන්ටෙන්ස් වුණාම ඒක නිකන් හොඳට දැඩිව ආවයන් පස්සේ අනිත් උන් දැවිලා පිච්චිලා යනවා. ඒක නිසා මූ විනාශකාරී දෙවියෙක් විදියට තමයි හලකන්නේ. අර ග්‍රීසිය කාලේ ඉඳන්ම කාමයේ ගැන තිබිච්ච බය. ඒක ඇතුළට අපි ගියාම අපි මොනා කරයිද කියලා දන්නේ නෑ. ඒක ඇතුළේදී අපිට ආයි සංස්කෘතිය මුණ ගැහෙන්නේ නෑ. මේකේ අපි දැන් ඉරොටික් රයිටින් වලට මචං කතා කරයින් පස්සේ තියෙන පැහැදිලිවම පේන එකක්නේ ගෑනු ළමයි එන එක අඩුයි කියලා. ඒක ඇත්තටම ලෝකෙ ගත්තොත් එහෙම මේකට වඩා වෙන වෙනස් තත්ත්වයක් තියෙන ඉරොටික් රයිටින් කරන්නේ ගෑනු. يعني අපි ගත්තොත් එහෙම පිරිමියෙකුට සොසයිටි එකක ගන්න පුළුවන් නිදහස පිළිබඳ එකයි ගැහණියෙකුට නිර්මාණය වෙලා තියෙන නිදහස ගැන කතන්දරයයි දෙකක්නේ. ඒක තමයි ඒකේ තියෙන නරකම කාරණේ. දැන් අපි ගත්තොත් එහෙම ෆෙමිනිසම් ඇතුලේ ඉරොටිසිසම් කියන එක නැත්තම් ශෘංගාරය කියන එක අයින් කරලා තමයි ගේන්නේ. ඒකවල විරුද්ධයි ශෘංගාරයට. ඒකලංගේ බහුතර සීමිත පිරිසක් ඉන්නවා ඒක ඇක්සෙප්ට් කරන්න පුළුවන් කට්ටිය. අනෙක් කට්ටිය කියන්නේ මේක ගෑනුන්ව ඔබ්ජෙක්ටිෆයි කරනවා කියලා කියනවා ඒක. කියන්නේ නිකන් ලිංගික භාණ්ඩයක් විදිහට පෙන්නමින් අරගෙන යනවා කියලා. ඒක ඇත්තට යට තලයේ තියෙන එක තමයි බයයි. ත්‍රාචාරයම නිර්මාණය වෙලා තියෙන්නේ අපේ සෙක්ස් කියන එක යටපත් කිරීම උඩ. ඒ කියන්නේ සෙක්ස් කියන එක හරියට නිකන් හරි මිනිස්සු ඔක්කොම Tamanට කැමති විදිහට ආස්වාදේ කරන්න ගත්තොත් එහෙම ඔය අපි කියන බිල්ඩින් හදාගෙන බිස්නස් හදාගෙන පොලිටික්ස් කරගෙන මේ හැදෙන ලෝකේ නිර්මාණය වෙන්නේ නැහැ. අර යටපත් කරන එනර්ජි එක තමයි අනිත් පැති වලින් එක එක විදිහට එළියට පනින්නේ. ඒක යටපත් කරන්න සොසයිටි එකේ තියෙන ලොකු පද්ධතියක් නිර්මාණය කළ එක තමයි අපි කියන්නේ ආගම කියලා. ආගම හදලා තියෙන්නේ උඹලා මේක හිතුවොත් පාප කර්මයක් උඹ මේ අපාය යනවා නැත්තම් දෙවියන් වහන්සේ දඬුවම් කරන. අපිට ලොකු නැන් පස්සේ හිතෙන්න පුළුවන් අපි නිරාගමිකයි අපි අදහන්නේ නැහැ කිසිම ආගමක්. ඒක නිසා අපි නිදහස් කියලා. නෑ එහෙම නෑ අපි ආගමික අදහස් කොච්චර අපේ ඇතුලේ තියෙනවද කියලා අපි එක්ස්පෙරිමන්ට් කරලා නෑ. ඒවා වෙන වෙන විදිවලට තියෙනවා. ඉතින් ඉරොටිසිසම් කියලා කියන්නේ අපි නැවත ශෘංගාරය කියන වචනේ. අපි නැවත එකම එක වචනයක් මං හිතන්නේ සිංහල භාෂාවේ ඉංග්‍රීසි වලට වඩා හොඳට සත් මේ දැනෙන්න ලියලා තියෙන ඉරොටි කියන එක ශෘංගාරය කියන එක සිංහලෙන් ලස්සනයි. අනිත් වචන වලට වල්නරබල් වගේ වචන වලට සිංහල වචනයක්වත් නැහැ. ඒවා නිකන් අනාතයි. ඒ කියන්නේ අපි මේ හැඟීම අපිට භාෂාවේ වචනයක් නැහැ කියලා කියන්නේ ඒක ගැන අපි හිතලා නැහැ කියන එක. කල්චර් එකක් විදිහට අපි ඒක ගැන හිතලා නැහැ. ඒක ගැන සංවාද ඇති වෙලා නැහැ. ඒකත් ඒක නිසා තමයි ඒක නිර්මාණය වෙලා නැත්තේ. ඒ කියන්නේ ඒක අපේ භාෂාවේ වචනයක් නැහැ කිව්වම දැනගන්න ඕනේ අපේ මයින්ඩ් එකේ හිලක්. කවුරු හරි කෙනෙක් ඉරොටික් ලියන්න ගත්තාම ඉරොටික් ලියන්න වචන නැහැ. අපි කියමුකෝ නිකන් ඩික් එක අපිට සිංහලෙන් කියද ඒක පුරුෂ ලිංගය. ඕක ලියන්න පුළුවන් වචන මොනවද තියෙන්නේ? පයිය කියලා ලියද හැකි. ඊළඟට සමහර අය යගදාව කියලා ලියනවා. සමහර අය පොල්ල කියලා ලියනවා. ඔහොම ඒ වචන එකකින්වත් අපිට අර කියන්න ඕන හැඟීම කියාගන්න. ඒ කියන්නේ ලියාගෙන යද්දී ඒ වචනේ දාපු ගමන් ගලවල යනවා. ඒ කියන්නේ ඒක ගැලපෙන්නේ නැහැ එතනට. හැබැයි පාවිච්චි කරන්න වෙන වචනයක් නැහැ. ඔතන අපි ඕක හංගන රයි කරනවා ඊට පස්සේ. එක එක ඒව ඇතුලේ කියන්නේ වටෙන් ගිහිල්ලා කියන්නේ මෙහෙම ඒ දෙන්න එක්කෙනෙක් වුණා වගේ දේවල්. ඒකට ඒක වෙනම කතන්දරයක්. ඒක තමයි ලංකාවේ
साहित्य के लिए निर्माण करें हंगने के साहित्य गेम साहित्य नितरम पाविच्यवेन्े होरकम दुकान अभी प्रेम करे को होरें होरें बल बल प्रेम करा अरे सद होरें 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 बल आगे तुम हो तुम तुम पारे अंबानक होरें फोडी होरकाम इट पास मम्म गिहिला होरकंकरगन गिहिला को यार हंगल तीन मे मेक तम अपे कन्सेप्ट होरकाम के सालीगन लोभ्याक निमे एक श्रृंगार आगे एक हिंदा तमें होरकंकर होरकंकर पोडी सोमी आगती है अभी सोसाइटी एक दिहा बलन को अभी बलान पुरुदी श्रृंगार हरने करपु देखमा क्या इरोटिक अयंकल तम अभी सोसाइटी के जीवत्व अभी कौर मनुष्य खरी पारे के खरीद बलन अभी तनियम इनको अभी तेना पुलवा मेक मे अंदू गले ऊहा कोहमे मेक ना अट कोहमे हितान पुलवाने आप हे भाई अभी अम्म के नग्ञा एक हितान बेरीकल्लती हा मुदुर के नग्ञा और हितान बेरीकल्लती इट पास अपे सहोदर सहोदरियो तनिक सेक्स हरने कल्लती सेक्शुअल बीइंग्स विधि अभी बलाकोलो आबादित लेडवलिन पेलन मिनसु हमे रोग आगती है मीन एक अभी एक सेक्शुअल बीइंग के नक्ति देर पीलीगाने ऐने आने अम्म के नैक् फिलत मे आम एवे वालका मेगिया अम्म के नैक् बैल अम्मा तुंदे नग्गे अम्म के नैक् ऐ किया अम्म काम लोकवेन लोकवेन आगे सेक्स के नैक टिक 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 अडू करो खाऊ देख कर मनुष्य आने में एक तम का हदलती है विधि अरे मिनसुम एक एक कोई तरह अरे ह्यूमन राइट्स के अभी कथा करना देवाल्ट वडा हरिम नरक स्पिरिचुअल राइट कक्तम अभी अयं कर लदा मनुष्य को जीवित मे अभी मनुष्य किपदेन्े मे स्वाभाविक मे ली अन्न की अन्न देशपालने करटवाल हदाने मे उपदिला सेक्स करे परंपरा विस्तर है बिग्बो कर गए उच्चर मेन मरीस ये मूलिक डिशा एक मूलिक ड्राइव एक तम ये कैंसल करा अभी एम ये श्रृंगार पेगा ईडिया तीयन मन अभी या हेमत परिकल्पने पुलवा या मेहम इन मेहे मैति या आदरेकोट मेहे मैति या रमणेकोट अंदे मेहे मैति हेम दकीन पुलवा अंतम अभी एम संपूर्ण चित्र के महिंद्राज पक्ष सेक्स करोट गोहम दिखे अभी हितागन पुलवांग अभी एक मवल बल ने मनुष्य अपहास या निमे एक मवल बल ने एम करना गरुत्व एम तीयन वकील अभी बार गो क्या कपल तम अपीट उन कार्डबोर्ड क्या बार गणती थिंक अपीट गुडक पिट इरोटिसिज्म वाली हम ये अभी अतरप को अभी सोसाइटी के हरनेकरप को सर हरनेकर हरनेकर भय ये मीनस भयम इकोलो सेक्सुअलिटी विला तम एक हरम वाल मुखर कपगम फेसबुक दी अंबला पारे नरना पुलवा अरहेकर हेम लोक या दुब्बल हदाने के हेम हाँ अरे अरे बाय दाने ये कौलू हरी पटु ये पटुका अम्मल तात पास हेना विकृति कटे आना इट पास अभी दखल तीन लंका गुड पाउल सेक्स करें अम्मी तातर बीद कथा कर अम्मी दंग दुंगलवा अम्मी मंग आसाई बीन हेम अरे ताती हेम अतर एक पिटके का हंगिट होते मेरे सहन पर्वर्ट सीन ने कहना मुकाद्य को आप याग नहीं अरे मेक वेन्नी अरे एक विधि कट गाना पुलवा काट हर तीन वन हेम इनसेस्ट फैंटसी का कपी क्यों बट इनसेस्ट फैंटसी की लेकिन तमंगे पाउल के ने एक सेक्स करना वहाँ के लिए फैंटसाइज कराने के मत अतः हेम एक ने कुटे एक आस्वाद या पुलवा किसी में वैराद दखने अब मे वेला गुडक वेलावट मेक सेक्स की नरक दिए बार गया मैं तुले अभी सेक्स करना निमे कील हित मीन सेक्स करना दागत गेलवी वेल गेलवी जा क्रम्य मैं इट बड़ा यमा खुद दिया अम्मता तापी अय्या अभी मे इवे हर सोसाइटी का पीलीगना आकृति देखा अभी हेलवे अदूंगलोगे पास तरगने एक मार मे कथा वेडा मुकद अभी निर्वात अभी सेक्स करना क्या अभी निर्वात अभी निर्वात अभी किसी में आइडेंटिटी का तीन बे अभी समाज एलिए किसी में गारू नंबू नाम पट्टंग अनामन टीका नेतुगतम एतंटे अभी प्रकृति मिनिहा अपी एतने मुनगे मम पर्सनली सेक्स की गाने हरिम स्पिरिचुअल एक्सपीरियंस आध्यात्मिक अद्यकी मकती है अब इतने अभी मट पंचल अतुलना वगैतम ये वेड इतर भक्तिमत्ड एक
අපි සොසයිටි එකේ තියෙන කෙලස් කියලා කියමු කොයි මම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් මැනේජර් කෙනෙක් ජනාධිපති කෙනෙක් හාමුදුරු කෙනෙක් මොකෙක් හරි කියලා මේක අරගෙන යනවා නම් අපි යන අර ආධ්‍යාත්මික කුටිය ඇතුළට අපි මේ එක්ස්පීරියන්ස් එක තනිකරම නැති කරලා ඒක අර ආගමක් වගේ කැත තැනක් කරගන්න. එතකොට අපේ සම්බන්ධතාවල අපිට හම්බෙන්නේ හැමතිස්සෙම කැත මිනිස්සු. මොකද අපි නිර්වත් වෙන්න දන්නේ නැහැ. අපි හරියට අපේ ඇඳගත්ත ඇඳුම් ටික සොසයිටි එකෙන් අපිට අඳපු ඇඳුම් ටික ගලවලා ඇඳට එන්න දන්නේ නැහැ. එතකොට ඒක එන ඒක මිනිස්සුන්ගේ ජීවිතේ හරි අසරණකම. ලංකාවේ නෙමෙයි ලෝකෙම ගත්තොත් එහෙම 65%කට වඩා ගෑනු ඕගසම් එකකට යන්නේ නැහැ සෙක්ස් වලදී. ඒකලෝ ෆේක් ඕගසම් මවාපානවා අනිත් මිනිස්සුව සතුටු කරා. නැත්තම් හිතනවා මේ එයා හරි නැහැ කියලා අර පිරිමියා හිතයි. නැත්තම් එයා මම වල් කියලා හිතයි. මට කොච්චර කරත් දැනෙන්නේ නැති එක්කෙනෙක් කියලා හිතයි. අපර මේකලෝ ෆේක් ඕගසම් දා. අපර මේ ෆේක් ඕගසම් වලට අර අරු රැවටෙනවා. අර කොල්ලම් මට මම මාර වැඩ්ඩෙක් බා. දුන්නේ අඬ අඬ හිටියේ අන්තිමට කීයේ ඌ වෙනවා. හැබැයි ඇත්තටම කතාව 65%ක් විතර කියලා කියන්නේ අපි කරපු ලිංගික ඇසුරු කිරීම වලිනුත් සෑහෙන පිරිසක් සුරතාන්තයට ගිහිල්ලා නැහැ. මොකද අපි විතරක් හරියට මේ 145 ඔක්කොම දේවල් කරා වෙන්න බෑනේ. අපිටත් ඒ වගේ එක්ස්පීරියන්ස් තියෙනවා. ඒකල කියන්නේ ඕගස්මික් කියන්නේ ඒ සුරතාන්තමේ එක්ස්පීරියන්ස්. අපි සමහරලාට ඒක අහසේ වලාකුළු දිහා බලාගෙන හිටියාම වෙන්න පුළුවන්. හැබැයි ඒක ටග් ගාලා අපි කනෙක්ට් කරගන්නේ අපිට අර දැනෙච්ච එක්ස්පීරියන්ස් එකත් එක්ක. මොකද ඒක තමයි මිනිහෙකුට දැනෙන්න පුළුවන් ලොකුම ආස්වාදය. ඒ ආස්වාදයට බොරු කරන්න සිද්ධ වෙනවා කියලා කියන්නේ අපේ සංස්කෘතිය කොයිතරම් කාලකන්ණි විදිහට මිනිසුන්ට කල ඒක අපේ විතරක් නෙමෙයි ඕන රටක තියෙන්න පුළුවන්. මේ සංස්කෘතිය කොයිතරම් කාලකන්ණි විදිහට මිනිසුන්ගේ ජීවිතවලට බලපානවාද කියලා. ඉරොටික් කියන එක මම ලියන්න පටන් ගත්තේ මම ඒක ඇතුළට ආවේ මට තෙරපි එකක් විදිහට. කියන්නේ මට මාව මගේ නිර්වත් මාව හොයාගන්න යන එක්ස්පීරියන්ස් එකක් තමයි මම ඉරොටික් රයිටින් වලදී කරන්නේ. ඒක ලියද්දි මට මාව එක්ස්පෙරිමන්ට් කරන්න හම්බ වෙන්න ඕන. මට මගේ ආසාවල් මම බය දේවල් මම කොයිතරම් කල්චර් සංස්කෘතික කෑලි වලට මම තාම අහු වෙලා තියෙනවද කියන දේවල් මට කරන්න අප්‍රිය හරි මොනවා හරි විදියට හැදිලා තියෙන දේවල් මේ ඔක්කොම මට හම්බ වෙනවා මගේ ඉරොටික් රයිටින් එකක් ඇතුලේ. සහ වැදගත්ම දේ සමාජයෙන් කිසිම පිළිගැනීමක් එකට හම්බ වෙන්නේ නැහැ. ඒක ලේඛකයෙක් විදියට ගන්න පුළුවන් ලොකුම නිදහසක්. කවදාවත් ඉරොටික් රයිටර් කෙනෙක්ව මට සිටි උමාර ලේඛකයෙක් උමාර ශ්‍රේෂ්ඨයි කියලා සම්මාන දීලා ඌට එහෙම එකක් දෙන්නේ නැහැ. මැරිලා සියවසක් විතර ගියම අපි මේ මිනිස්සු ගැන කතා කරන්න පුළුවන්. හැබැයි කවදාවත් මොකද ඒ ඒ ඒ හැම ප්‍රකාශනයක්ම එළියේ ඉන්න එකව කලම්බ වුණා. එළියේ ඉන්න එක අම්මට උඩු මේක එනවා කියලා මේක එළියට තල්ලු කරන්න පොළඹ වුණා. ප්‍රතික්ෂේප කරන්න පොළඹ වුණා. මොකද මේ මිනිහව දරුණු විදිහට ඒ කියන්නේ හරියට ඉරොටිසිසම් නැත්නම් ශෘංගාරය රටක දිගහැරෙනවා නම් ඒකට දේශපාලනයෙන් කවදාවත් ඉඩක් දෙන්නේ නැහැ. දේශපාලනය කියලා කියන්නේ ටෙන්ෂන් එක ආතතිය පුළුවන් තරම් එකතු කරගෙන අරූට විරුද්ධව මූට විරුද්ධව ඒක ගිනියන්න ඕන. සතුටු මිනිසුත් එක්ක දේශපාලනය කරන්න බෑ. මිනිස්සු දුකෙන් ඉන්න ඕන දේශපාලනය කරලා. එතකොට ආගම කවදාවත් මේකට ඉඩ දෙන්නේ නැහැ. ආගමෙන් තමයි මිනිසුන්ව කන්ට්‍රෝල් කරලා හරියට තියාගෙන ඉන්නේ. උඹ මෙහෙම කරොත් විතරයි උඹට ඊළඟ ආත්මේ හම්බ වෙන්නේ. නැත්තම් උඹ මේ ආත්මෙම පොළොව යටට යනවා කියලා උඹ කන්ට්‍රෝල් කරලා තියාගන්න. එතකොට කවදාවත් අපේ කල්චර් සිස්ටම් එක නැත්තම් අපේ තියෙන සංස්කෘතිය කියලා හැදිච්ච දේ. මොකද මේව හැදිලා තියෙන්නේ දේශපාලනය සහ ආගම එකතු වෙලා. එතකොට ඒක නිසා ඒ සිස්ටම් එක තුළින් කවදාවත් ඉඩ දෙන්නේ නැහැ. එතකොට කිසිසේත්ම ගෞරවයක් අපේක්ෂා නොකර ලේඛකයෙක් ලියන දේවල් තමයි ඉරොටික් රයිටින් කියලා එන්නේ. හැබැයි ඉරොටික් රයිටින් ගැන තියෙන වැදගත්ම කාරණේ තමයි ඉරොටික් රයිටින් කියන්නේ වැඩියෙන් සල්ලි හොයන්න පුළුවන් වැඩි. ඒක තමයි ඇත්ත කාරණේ. ඉරොටික් ලියන කෙනෙකුට කොයිතරම් අපවාද අපහාස කිව්වත් ඒ අපවාද අපහාස කියන සංස්කෘතික ලෙවල් එකේ නෙමෙයි ඉරොටික් ඒවා විකිනේන්නේ. ඒ එළියෙන් ඇවිල්ලා බලන මිනිහම හොරෙන් ඌට කන්ට්‍රෝල් කරගන්න බැරි ඩිසය එකක් තියෙනවා ඒ පොත ගන්න. හැබැයි දැන් අපිට එනවා ලංකාවේ ඇප්ස් රීඩින් ඇප්ස් දැන් මම දැක කේ බුක්ස් වගේ ඒකොල්ලෝ ඇප් එකක් ඉන්ට්‍රඩියුස් කරනවා. මම සෑහෙන බලාපොරොත්තු වෙමින් ඉන්න තත්ත්වයක් ඕක. මොකද ඇප් එකකට අපිට අපේ ඉරොටික් රයිටින් එක ඒ වෙලෙම කෙලින්ම යවන්න පුළුවන්. අනිත් එක ඔය ඇප් රන් කරන්න පුළුවන් එකම විදිහ. ඒ කියන්නේ ඔය අනිත් සම්භාව්‍ය කෘති මොනාවික්වත් ඇප් එකක් පවත්වගෙන යන්න පුළුවන් හොඳම විදිහ තමයි පුළුවන් තරම් ඉරොටික් කන්ටෙන්ට් එක ඇතුලේ සෙල් කරන එක. මොකද ඒක අනිවාර්යෙන් සල්ලි වලට පෙරලෙන කන්ටෙන්ට් එකක්. ඒක නිසා අර අනිත් පොත් ඉතින් මිනිස්සු කතා කරනවා උඩින් මේකයි මාර සාහිත්‍ය ආරේ මේ කියලා උන් කියවන්නේ. එහෙම පොත් කියවපු මාර පිරිසක් ඉන්නොත් නම් අපිට පේන්නේ නැපයි නේද රට මාර තැනකට ගිහිල්ලා කියලා එහෙම එකක් වෙන්නේ නැහැ. හැබැයි ඉරොටික්ස් කියවනවා මිනිස්සු.
එකම ඉෂුව එක තියෙන්නේ අපි ඉරොටික්ස් කියලා ලංකාවේ තියෙන්නේ මොනවද කියන්නේ. අපි ගත්තොත් එහෙම මම හිතන්නේ මේක තමයි ලංකාවේ පළවෙනි වතාවට ඉරොටික් රයිටින් ගැන ඕපන්ලි ඩිස්කස් කරන ෆෝරම් එක වෙන්නේ. ඉතින් අර ජේපී භාෂාවෙන් කියනවනම් මේක ඓතිහාසික මොහොතක් සංදිස්ථානයකයි කියတဲ့ එක. හැබැයි තේම කිසිම ඓතිහාසික බවක් නැහැ. අපි සෑහෙන පිටිපස්සෙන් ඉන්නේ ලෝකයට වඩා. ඒක හින්දා චොර අපි ඉතින්. අපි උන් අවුරුදු දශකයකට දශක පහකට විතර කලින් කරපුවා තමයි අපි දැන් කරන්නේ. මේ එකින් දෙකේ කිසිම ඓතිහාසික නැහැ. ලැජ්ජා ලැජ්ජා විය යුතු තත්ත්වයක් එක තියෙන්නේ. ඉරොටික්ස් ලියන මිනිස්සුත් තමන් ඉරොටික්ස් ලියනවා කියලා බාර ගන්න කැමති නැහැ. ඒකින්ද අපිට අපේ හිස්ටරි එක දිහා හැරිලා බැලුවොත් තමයි අපිට හම්බ වෙන්නේ මකුණා කියලා පොතක්. ඔය මකුණා කියන පොත මං හෙන ආසාවෙන් කියවපු පොතක්. ඒ පොතේ තියෙන්නේ මං ඒක ගේන්න මේ එකම එකෙක් ගාව ප්‍රින්ට් එකක් තියෙනවා කියලා ඌ ෆොටෝ කෝපි අර මේ ෆොටෝ අරගෙන මට එවන්නම් කිව්වා. ඒත් ඌ එව්වේ නැහැ. ඒක තියෙන්නේ මකුණෙක් ඇඳුමක එල්ලිලා ගිහිල්ලා මකුණට පේනවා ඒ ඇඳුම ඒක කෙල්ලගේ ඇඳුමෙන් ගිහිල්ලා කෙල්ල සෙක්ස් කරනකොට මකුණට පේනවා. මකුණා ඒ ඇඟේ හැමතැනම දුවදුව මකුණා තමයි කියන්නේ අපිට සෙක්ස් ස්ටෝරි එක කවියෙන්. අර ඔක හෙන ආතල් ඉතින් ඒක ඉරොටික්ස්ද මොකද්ද කියන එක හරියටම පැහැදිලි නෑ. හැබැයි හෙන ආතල් මේකක් ඕක අතින් අත නිකන් කෝච්චිවල කියව කියව එහෙම තමයි ගියේ. ඒ වගේ හැබැයි මේවා ලිව්වේ පොඩි පහේ මිනිස්සු නෙමෙයි. ප්‍රවාදයේ හැටියට නිකන් ඔය මකුණ කියන පොත ලිව්වා කියලා කතාවට එන්නේ සුනන්ද මහේන්ද්‍ර. අපිට ජීවිතේ හිතන්න බෑ. සුනන්ද මහේන්ද්‍ර අද පිළිගන්න එකකුත් නැහැ. ඒක මම ලිව්වා කියලා. මොකද ඒක Tamanටවත් පිළිගන්න බැරි තැනක් වෙන්න පුළුවන්. මම කියන්නේ නැහැ ලිව්වා කියලා. හැබැයි එහෙම තමයි ආරංචියේ තියෙන්නේ. අර දූෂමාන ආරංචිවල එන්නේ. හැබැයි ඒ වගේ දැන් ගොඩාක් ෆෝන් වල එහෙම ඔය පත්තර කියලා ආපු ඒවා අපේ කේකේ සමන් කුමාරලා ඒ වගේ අයගේ අතින් ලියවිච්ච ඒවා. හැබැයි ඒකවල පිළිගන්නේ නැහැ. ඒවා ඒකවල ලිව්වා කියලා එලිමානේ පෙනී ඉන්න බෑ ඒක. ඒකට අපිට හම් වෙන්නේ නිර්නාමික ඉතිහාසයක්. අපේ ලංකාවේ ඉරොටික්ස් වලට. එතකොට ඒ ඉරොටික්ස් වලට අයිතිය බාර ගන්න එකෙක් නැහැ. එතකොට සමහර වෙලාවට ඒක සල්ලි වලට මේ ලාභය පිණිස කරා වෙන්න පුළුවන්. හැබැයි තමන්ගේ නිර්මාණය තමන්ට බාර ගන්න බැරි එකක් කරනවා කියන්නේ හැමතිස්සම රවජාතක ළමයෙක් එළියට දානවා වගේ. ඒක ටිකක් අමුතු තත්වයක් ඉරොටික්ස් වල. අපිට ලෝකෙත් ඒ වගේ ඒව හම්බෙලා තියෙනවා. මේ ගොඩක් මම හරි ආසාවෙන් කියවන එකක් තමයි ස්ටෝරි ඔෆ් ඕ කියන පොත. ස්ටෝරි ඔෆ් ඕ කියන පොත ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා මේ ඔන්ලයින්. පුළුවන් නම් අනිවාර්යෙන් අරගෙන බලන්න. මාර දරුණු ඉංග්‍රීසියක් නෙමෙයි ඒක. ඒක මේ හරිම සරල ඉංග්‍රීසියෙන් ලියපු පොතක්. ඒක ලියන්නේ ස්ටෝරි ඔෆ් ඕ ඕ ඕ අකුර ඕ කියලා කියන එකේ තියෙන්නේ ඕගසම් කියන එකයි අනිත් එක කාන්තාවකගේ මේ සලකුණ විදිහට යෝනියක තියෙන සිදුර. එතකොට මේක ලිව්වෙන් පස්සේ මේ ගෑනේ මේක තියෙන්නේ BDSM ස්ටෝරි එකක්. ඒ කියන්නේ ඇත්තටම සබ්මිසිව් ස්ටෝරි එකක්. මෙයා ගිහිල්ලා මේ BDSM ගුරුවරයෙක් ගාවට හස්බන්ඩ් මෙයාව බාර දුන්නෙන් පස්සේ එයාගේ එක්ස්පීරියන්ස් මේ ෆ්‍රන්සෙහින්ද ඒ වගේ දේවල් තියෙනවා මෙහෙ හොයා ගන්න අඩුයි. ඒක කියවුවහම අර හොල්මන් වෙනවා. මට උඩු මේක ඔයාලිව්වද කියලා. ඊට පස්සේ මම මේක පබ්ලිෂ් කරන්න දඟලලා කොහොම හරි ඒ කෙල්ල කැමති වෙන්නේ නැහැ යාගේ නමින් පබ්ලිෂ් කරනවාට. එතකොට තමයි බොරු නමක් දාලා මේක පබ්ලිෂ් වෙන්නේ. ඒක කියවද්දී අර අර ෆෙමිනින් POV එක සෙක්ස් වලට එන ඒක මාර ලස්සන්ට අරන් යනවා. ඒකට ඇත්තටම කියන්නේ මේක මේ කිසිසේත්ම ෆෝන් එකක් නෙමෙයි කියලා තමයි විචාරකයෝ කියන්නේ. මේක ඊට වඩා මහ දරුණු මේ ලේඛනයක් කියලා. හැබැයි ඒක බලන්න හෙන රසවත්. අපිට බලනකොට ඔළුවට කිසිම අමාරුවක් නැති කියවගෙන යන්න යන්න ආස හිතෙන එහෙම පොතක්. ඉතින් ඒ අනිත් ඉරොටික්ස් වල තියෙන ලස්සන වැඩි අපිට කවුරු හරි නිකන් අපි කියමු වැලන්ටයින්ස් එනවා. වැලන්ටයින්ස් ඩේ එකට අපි නිකන් ගිහිල්ලා ඔය මාල මුදු කර අබුවා නම් ඔය බහුබූත ගොඩක් නැත්තම් රෝස මල් ඕවා දෙනවා. හැබැයි කාට හරි පුළුවන් නම් තමන්ගේ පෙම්වතා හරි පෙම්වතිය ගැන හරි හිතෙන ඉරොටික් ෆීල් එක ලියන කතාවකට ඒක තමයි යා දෙන පීස් එකේ වැලන්ටයින්ස් වලට යාගේ ආදරේ ප්‍රකාශ කරන එක. ඒක ලස්සන දෙයක්. එතකොට කොහොමද මාව ඉරොටික්කලි ෆීල් වෙන්නේ අර මනුස්සයාට කියන එක ගැන. ඒ මනුස්සයාට මං ගැන කොයිතරම් වයිල්ඩ් නැත්තම් මේවා නැති සීමා නැති හීන දකින්න පුළුවන්ද මං ගැන. මාව කොයිතරම් නිදහසක් වගේ මනුස්සයාට දැනෙනවද කියන දේවල් එක්ස්ප්‍රෙස් කරන්න පුළුවන් ෆීලිංග්ස් ෂෙයා කරගන්න පුළුවන් විදිහක් තමයි ඉරොටිකා කියන්නේ. ඒකට එහෙම ලියවෙන ඉරොටිකා ගොඩාක් තියෙනවා. ඒවා තමයි පස්සේ දැන් ගොඩාක් අපි අද කියවන ඉරොටිකා ලියවිලා තියෙන්නේ
දැන් අපි දන්නවා ඇනයිස් නීන් කියලා එක්කෙනෙක් ඉන්නවා. එයත් ෆීමේල් රයිටර් කෙනෙක්. නිකන් තවත් මම හෙනම ආසෙක් කෙනෙක්. එයානම් කතා ගොඩාක් ලියලා තියෙනවා. එයා තමයි හෙන්රි මිලර් කියන එක්කෙනාගේ පෙම්වතිය විදියට හිටියේ. හෙන්රි මිලර් කියන්නේ සම්භාව්‍යවත් ලියපු ඉරොටිකාත් ලියපු එක්කෙනෙක්. කොහොම සම්භාව්‍යව ඇතුළෙත් මාර විදියට මේ ශෘංගාර කතන්දර තියෙන මිනිස්සෙක්. මේ ඇනයිස් නීන් ගොඩක් ලියන්නේ යාට සල්ලි නැති කාලේ. සල්ලි තියෙන මිනිස්සු ඉන්නවා මෙයාට කියලා ඉරොටිකා ලියව ගන්න ඌට විතරයි. ඌගේ පර්සනල් ලයිබ්‍රරි එකට එක ගන්න. එයා මාස්පතා ඉරොටිකා ලියලිය දෙන්න ඕනේ. ඒකට ලොකු ගෙවීමක් කරනවා. අර අපි චිත්‍ර අඳින්නේ. චිත්‍ර එකයි එක පීස් එකයි අඳින්නේ. ඒක ගිහිල්ලා එල්ල ගන්නවා වගේ එක පීස් එකයි මේ ඉරොටිකා එකේ ලියන්නේ. ඒක අර මිනිහාගේ පර්සනල් සැටිස්ෆැක්ෂන් එකට තමයි ලියලා තියෙන්නේ. ඒක තමයි දැන් අපිට ගොඩක් වෙලාවට ඉරොටිකා කියලා කියෙව්වම අම්මට උඩු කියලා හිතන ඉරොටිකා. මොකද ඒවා සමහරලාට වයසක සල්ලිකාරය වෙන්න පුළුවන්. සමහරලාට වෙන වෙන ටේස්ට් තිබිච්ච මේ උන් රවුස් කරන්න පුළුවන් විදිහට ලියන ඒවා. ඒ රවුස් කරේ නැත්නම් ඒ බිස්නස් එක යට නැති වෙනවා. ඒකෙන්ද එයා දිගටම එක ලියනවා. එතකොට ඉරොටිකා වලින් ඇත්ත කාරණේ ඉරොටිකා වලින් සල්ලි හම්බ කරන්න පුළුවන්. ඒකට එන ලොකුම ඉඩකඩ තමයි ඔය ඇප් කියන එක. අපි ඔය ඇප් එකකට අපේ ඉරොටිකා දැම්මොත් එimhe ඉරොටිකා එකක් කියවන්න කියවන සැරේට මං හිතන්නේ ඇප් එකකින් බෙදන්නේ සාමාන්‍ය 50 50. ඇප් එක අද අපේ කා 50ක් ගන්නවා. ලියප් එකකට 50ක් හම්බ වෙනවා. කිසිම මහන්සියක් නැතුව අම්බානක දිගටම ලියන්නත් පුළුවන්. ලියන්න ලියන්න අපිට සල්ලි හම්බ කරන්නත් පුළුවන්. ඒවා कोई तरह खराटे खन नैते उना बोन नैते उना बड़े की हिटियात मिनसु इरोटिका की वन का तारी नहीं ने एवा गेम इरोटिका लिया ने लेसी बद अपी लिया ना कोटे लोके होंदा मन आवा कताव लिया ना दंगलन दंगल इल्ला अपी इरोटिका एका लिया ना कोटे दंगलन ने कपिटे ने हैंगी मा कपी लिया अपिटे आतल लेकट अपी लिया एक अपे फन ने कट अपी लिया एक निसा एक अपिटे एंकट महांसी दने ना वेसकर व्यायाम्यक निमे නිකන් හරි අපේ ඉරොටිකා එකක් එළියට ආවම අනිත් උන්ට කියවන් නොකියවා ඉන්න බැරි ලෙවල් එකක් මාකට් එකක් අපිට හදුනොත් එම අපිට දිගටම ඉරොටිකා ලියන්න පුළුවන්. ඉතින් ඉරොටිකා ලියන එකේ සල්ලි වලට අමතරව තියෙන වාසිය මොකක්ද? ડિප්‍රෙෂන් එකට. කවදාවත් ඉරොටිකා ලියන්න බෑ ડિප්‍රෙෂන් තියෙන මිනිස්සෙකුට. කියන්නේ ඉරොටිකා කියන්නේම සතුට හොයාගෙන යන ගමනක්. ප්ලෙෂර් කියන එක සතුට කියන්නේ හැපි කියන එකනේ. හැපි කියන්නේ සාමාන්‍ය මතු පිට තියෙන. ප්‍රෙෂර් කියන්නේ ඊට වඩා ගැඹුරු තනක් ස්පර්ශ කරන්න ඕන. ඒකට අපිට සම්භාව්‍ය කෘති ලියන්න වැඩගත් වෙන්නේ ડિප්‍රෙෂන් තියෙන එක. ડિප්‍රෙෂන් තියෙන එක අපි දන්නවා මාර ක්ලාසිකල් වැඩ කරනවානේ උන් සිරා දේවල් කරනවා. හැබැයි කවදාවත් ඉරොටිකා ලියන්න බෑ ડિප්‍රෙෂන් එක. ડિප්‍රෙෂන් වලට තෙරපි එකක් ඉරොටිකා කියන්නේ. මොකද අපි ඒක ලියන්න ලියන්න අපි අපේ ශරීරය අවදි කරන්න පටන් ගන්නවා. ඔයා ලියන ඉරොටිකා එකක් ලියාගෙන යද්දී ඔයාව වෙට් වෙන්නේ නැත්නම් ඔයාව රවුස් වෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඉරොටිකා එක වීක්. ඒක වැඩ කරන්නේ නැහැ. ඔයාට වැඩ කරන්නේ නැති එක අනිත් එකකට කොහොමවත් වැඩ කරන්නේ නැහැ. एक तरह पर्सनल अट नगीन दयाट विकुना पूर्व एक तरह मम मम काल बल मट दंडता मम बट दुनिक तरह उन से तीयन बोर विकुना बैग अभी बलमुनिक लंका रोटिका विधि दाकि नति हेबईटिका इरोटिक टीयन दीवाच्यते मन पड़ी उदाहरण की पैगना व මේ සින්දුවක අහලා කන්‍යාවි කියලා ෆිල්ම් එකක් මේ කන්‍යාවි නෙමෙයි ඒකේ නම ෆිල්ම් එකේ නම කෙලිම සිරිමැදුර ඒකේ තියෙනවා කන්‍යාවි කියලා තීම් සෝන් එක මරණ තුනක් ඇති මිනිසා බලා සිටි ඒකේ තියෙන වචන මොකද මරණ තුනක් ඇති මිනිසා බලා සිටි නිරුවත් දෑසින් බලන්න කන්‍යාවි ලිහිල් සලුව අනතුරේ වැටෙද්දී පයෝදර තුඩු ඉකි බිඳිද්දී සන්ත්‍රාසයෙන් අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන් වයන්න වීනා කන්‍යාවි මේක වචන සෙට් එකකින් කියන කතාව. ඒක දැන් මේ කියන්නේ මරණ තුනක් ඇති මිනිසා බලා සිටි. උටයි ලයිෆ් එක ගැන හෝප් එකක් නැහැ. ඌ අනාතයි. ඌ මේ කොයි පැත්තෙන් ගියත් මැරෙනවා. උට කිසි දෙයක් නැති තැනක තමයි මූට මේක හම්බ වෙන්නේ. එතකොට එයා ඒ මරණ තුනක් ඇති මිනිහා දිහා බලන්න කියලා කියනවා නිර්වත් දෑසින්. ඒ කියන්නේ කිසිම සීමාවක් නැති කිසිම කන්ඩිෂන් වීමක් නැති සංස්කෘතික බාධක නැති ඇස් වලින් බලන්න කියලා කියනවා කන්‍යාවියකට. එතකොට මේ කන්‍යාවි කියන වචනේ කන්‍යාවි කියන කන්සෙප්ට් එක තනිකර ඉරොටික් කන්සෙප්ට් එකක්. වර්ජින් කියන එක. ඒක මේ 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 ඔය අපේ කසාද වලට අරහෙට මේට පාවිච්චි කරනකොට වසකට වුණාට මේ වර්ජින් මේරි ඉඳන්
අපේ ආගම්වල හැදිච්ච වර්ජින් මේරිගේ තැන ඉඳන් මේ හදාගෙන එන එක තමයි කන්‍යාවියක් එක්ක එකතු වෙන්න තියෙන ආසාව. කන්‍යාවියක්ව ගැහැණියක් කරන්න තියෙන ආසාව. මේක තනිකර පොඩි ඉරොටික් වේල් එකක් තියෙන පොඩි අපි කියන්නේ තිරයක් දාලා තියෙන. ඒතර මේක හැමතිස්සෙම බාධාවක් විදිහට අපිට පේන්නේ. අපිට ශෘංගාරයට වැදගත්ම දේ තමයි මේ යම්කිසි බාධාවක් තියෙනවා. ඒතකොට මේ බාධාවේ තියෙන උපරිම ක්ලාසික් ස්ටීරියෝටයිප් එක තමයි කන්‍යාවක්. ඒතකොට අපිට මෙතන ඉරොටික් අපේ එක්ස්පීරියන්ස් එක ගන්න ලොකු බාධාවක් තියෙනවා. ඒතර මේ කන්‍යාවක් තමයි මෙයා දිහා නිරුවද්දෑසින් බලන්නේ. හරි. ඒතකොට එයාගේ කන්‍යාවක් නිසාම එයාට කලින් එක්ස්පීරියන්ස් නැහැ. එයාගේ පයෝදර තුඩු බය වෙලා ගැහෙන්න ගන්නවා. ඒ කියන්නේ තන පුඩු ගැහෙන්න වෙවුලන්න පටන් ගන්නවා. ඒකම හුස්ම නිකන් සංවාදී හුස්ම නෙමෙයි හරියට එකට එක පිළිවෙලට වැටෙන හුස්ම නෙමෙයි අසංවාදී කැඩුණු බිඳුණු ඉහළ පහළ යන හුස්ම රටාවක් වැටෙන්න පටන් ගන්නවා. ඒ රිද්මේ තියාගෙන වීණාව වයන්න කියලා තමයි කියන්නේ. වීණාව වයනවා කියලා කියන්නේ එක්කෝ මේ සතුට දිගටම අරගෙන ඉන්න නැත්නම් ඔයාගේ ඇඟ වීණාවක් වගේ එහාට මෙහාට වයන්න මේ සියල්ල වෙන්න පුළුවන්. මේ රචනය අපි කවදාවත් ඉරොටික් රයිටින් එකක් විදිහට නෙමෙයි එළියට ගන්න. ඒක ස්ත්‍රී දූෂණයක් වෙන්න පුළුවන්. රයිට්. මේක නිකන් මාර ඒක ෆිල්ම් එක ඇතුලේ තියෙන මාර සාපරාදී හැඟීමක් දෙන තැනක තමයි මේක එන්නේ. හැබැයි මේ මේ ලියන්නේ ඉරොටික්ස්. ඒකට ඉරොටික් වැලියු එකක් අපි ගේන්නේ නැහැ. ඒක හංගනවා. ඒක හංගලා ඒකට වෙන බොරු සම්භාව්‍ය අගයක් දානවා. මේක නිකන් හරි සිරිමැදුර ෆිල්ම් එකෙන් අයින් කළා වෙන විෂුවල් එකකට කරොත් එහෙම අලුතෙන් දකින අවුරුදු 18 පැනපු යන්තම් කන්‍යාවියක් එක්ක කවුරු හරි එක්ස්පීරියන්ස් තියෙන වයස්ගත පිරිමියෙක්ගේ පළවෙනි එක්වීමට යනකොට යාගේ තියෙන හිරිමල් ගැස්ම එක්ක අපි ගත්තොත් එහෙම ඒක වෙන කතන්දරයක්. තව අමරදේව කියන ඔක ලියන්නේ ලූෂන් බුලත් සිංහල ලූෂන්ගේ වචන සෑහෙන ඉතින් අපිට කතා කරන්න දෙයක් නැහැ. උට ඉරොටික් ලියනවා නම් ලියන්න පුළුවන් බිම දිගාවෙන්. ඒ වගේ රයිට් එකගෙන. අනිත් එක ලියනවා චන්ද්‍රරත්න මානවසිංහ මෙන්න මෙහෙම. මේක තමයි මම සිංහල ගීතේ දැකලා තියෙන වල්ම සින්දුව. අමරදේව තමයි කියන්නේ. ප්‍රේම තටාකේ මේකයි මැණිකේ. රයිට්. ආදර රැල්ලයි අර දිව යන්නේ. අභිමන් අභිමන් කියලයි මැණිකේ. ඒ රැලි මේ වැව් ඉවුරේ වදින්නේ. මේක සද්දෙත් වෙනවා. වැව් ඉවුරක වදිනකොට වතුර සද්දුවා. ඔතක් ඔතක් ඔතක්. මේ සද්දේ අපිට මොකක් එක්ක සම්බන්ධ වෙන්නේ මුදිස්සෙන්. ඒක තමයි මුම්මේ කියන්නේ. ප්‍රේම තටාකයට බැස්සයින් පස්සේ එන සද්දත් එක්ක තමයි මේ මේ සින්දුව ලියන්නේ. චම්පා චම්පා කියලයි මැණිකේ ඕලු මලේ අර පෙති නැට වෙන්නේ. චම්පට චම්පන්. ඔය සද්දේ ඔය එතකොට චම්පා කියන්නේ අරයාගේ නම හින්දා නෙමෙයි මේක වෙලා තියෙන්නේ. ඕලු මලේ පෙති නැට වෙනවා මූ මුගේ වැව් තලේ වදිනකොට. රයිට්. ඔබේ ඉන මෙවුලේ මිනි කැට දැකලයි මාළු පැටව මේ දිවෙන්නේ. මාළු පැටව කියන්නේ ශුක්‍රාණු දිවගෙන යනවා. මේ ගෑනු කෙනාගේ මිනි ඉන මෙවුල කියලා කියන්නේ අපි කියන්නේ මෙවුල් දම කියලා. ඒකේ ආකර්ෂණයට මේ උදාහරණ ශුක්‍රාණු උදාහරණයක් කියන්නේ. එතකොට මේ වල් සින්දුව අපිට කවදාවත් වල් විදියට පේන්නේ නැහැ. මොකද අමරදේවයි නන්දයි දුකද මේක කියන්නේ. මොකද ඒ දෙන්න අපිට ඉරොටික් රූප නෙමෙයි. ඉතින් අපිට මේක අනේ මාර සමහරවුන් මවා ගන්න ඇති වැවක නානා මේ වැව් වල මල් පිපිලා ඉන්නවා මාළු දුවනවා වගේ. ඒවත් මවා ගන්න ඇති. එතකොට ඔක මොඩර්න් කාලෙට එනකොට රූකාන්තය කියලා මෙහෙම. බඹර පහස ලබන මලක් දෝ. බඹර සුවය සොයන මලක් දෝ. කිමදෝ උදෑසනේ නොපිපි සිනාසුනේ බඹර පහස ලබන මල. එතකොට මු අහන මේ තාම මල පිපිලා නැහැ තාම පොහට්ටුව. අර කන්‍යා කන්සෙප්ට් එකම තමයි. තාම ඉස්කෝලේ යන වයසේ පොඩි කෙල්ලෙක්ගෙන් මේ අහන්නේ. ඔයා බඹර පහස ලබන කෙනෙක්. ඒ කියන්නේ කවුරු හරි එක්කෙනෙක් ඔයාව තලනවාද මේ කාලේ? බඹර සුව සොයනවාද නැත්නම් මේක ඔයා හොයනවාද මේ ආස්වාදේ? එතකොට කිමදෝ උදෑසනේ මු ගෙදර ඉස්සරහින් ඉන්නකොට මේ කෙල්ල යනකොට මුට හිතන ඒවා. එතකොට ඒක يعني මං හිතන්නේ එහෙම වර්ජින් ඉස්කෝලේ යන වයසේ කෙල්ලෙක් ගැන ලියවිච්ච වල්ම විදිය කතාවක් නිකන් අංගිවා මේ කාලේ වුණා හරි වෙනවද වගේ අහන එක. ඒ අපි පොප් වලට එනකොට ලියන විදිය. හැබැයි ඕකේ අපි මතක තියාගන්න ඕන දෙයක තමයි අපිට කිසිම ඉරොටික්ස් වල නැහැ මේක උසස් මේක පහත් කියලා මොකක්වත්. يعني අපිට
කොහෙත්ම කියන්න බෑ මොකක් හරි එකක් කෘතියක් අනිත් එකට වඩා උසස් මේක මාරයි එක් පර්සනල් අපි කැමති ඉරොටිකා තියෙන්න පුළුවන් අපි අකමැති ඉරොටිකා තියෙන්න පුළුවන් හැබැයි ඒක ඇතුලේ අර සම්භාව්‍ය සාහිත්‍ය සම්මානවල වගේ උස් පහත් ભેදයක් නැහැ හැම එකම ඉරොටිකා තමයි මේ හැම එකටම ඒ මිනිසුන්ට රෙස්පෙක්ට් එකක් තියෙනවා එතකොට මේක අපි කෑලි දෙකක් සොසයිටි එකේ දකිමු එකක් තමයි වැල කියලා අපි කියන්නේ වැල කියලා අපි කියන්නේ පෝන් කියන එක ගොඩක් වෙලා අනිත් එක ඉරොටිකා නැත්තම් ශෘංගාරය කියන එක මේක හරියටම ගත්තොත් එහෙම අපිට වීඩියෝ කන්සෙප්ට් වීඩියෝස් වලදී අපිට හම්බ වෙනවා x double x triple x කියලා x කියලා කියන්නේ සාමාන්‍යයෙන් අඩුවෙන්ම සෙක්ස් සීන්ස් තියෙන නැත්නම් රොමැන්ටික් කතාවක් එක්ක යන එහෙම කතාවක්. ඩබල් x කියලා කියන්නේ ඊට වඩා යම්කිසි නිර්වද්දර්ශන තියෙනවා පියයුරු මෙතන යෝනි ප්‍රදේශය හරින්න අනිත් එක නිරාවරණය කරනවා ගොඩක් වෙලා. ට්‍රිපල් x කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ඇක්ට් එක තියෙන. වැලවලදී අපිට මූලිකවම හම්බ වෙන්නේ ක්‍රියාව. උන් ඒකෙදි ලියන්නේ ගොඩක් වෙලාවට ඇක්ෂන් බේස්ඩ් වාගි මෙහෙම ගියා මාර ලොකු ඇඟක් දැක්කා මෙහෙම කරා මම මෙතනට හේතු ගත්තා මේ විදියට කරා එයා මෙහෙම කෙන්දි ගියා මෙහෙම අපිට ඇක්ෂන් එකම අවලා දෙනවා අපිට අපි ඒක දකිනවා අපිට විෂුවලයිස් කරගන්න පුළුවන් ඒකොල්ලෝ කියන මේක ඒක එක රසයක් හැබැයි අපි වැල නොවන ශෘංගාර කියන කෑලි වලදී අපි ඒ මිනිසුන්ට හැඟීමක් දෙනවා අපි උන් හිතන්නේ කොහොමද කියලා කියනවා මේ සෙක්ස් කරන අතර එයාට එන ෆීලිංගස් මොනවද කියලා කියනවා ये वेनातरे एलिए वेन्नी मनोवाद के अभी कियन एलिए आट है साध मनोवाद के लिए यूनिवर्स क्रियेट करना सेक्स कियन एक्ट के भीतरा सेक्स कियन यूनिवर्स पत्थ क्रियेट कर लेन एक विधिन्न पूर्वांग विधि तो एक संपूर्ण एक्सपीरियंस तलुक अरक चूटी तनक भीतराय भाई मैं मुखे उन्ना अर मुन आव रउस करने मुख उन्ना किए हम आट लिंगिक उद्दीपन गति नंगे रोटिका निमे රොටිකා එකක තියෙන විශේෂ ලක්ෂණේ කතාවේ තියෙන මූලිකම දේ සෙක්ස් වෙන කතාවක් ඇතුලේ සෙක්ස් තියෙනව නෙමෙයි ඒවා ඉරොටිකා කියලා අපි ගණන් ගන්න නෑ ඉරොටිකා කියන්නේ කතාවේ මූලික කන්සෙප්ට් එක සෙක්ස් වෙන්න ඕන සෙක්ස් අයින් කරොත් කතාවක් නැති වෙන්න ඕන අනිත් ඒවා අපි කියලා කියන්නේ ඔය වාගේ ලිංගික දර්ශන ටික අයින් වාරණ මණ්ඩලෙන් අයින් කරයින් පස්සේ බලන්න පුළුවන් නේ අපිට ෆිල්ම් එක ඉරොටිකා එකක වාරණ මණ්ඩලෙන් ඒ ටික අයින් කරයින් පස්සේ බලන්න ෆිල්ම් එකක් නෑ सेक्स वाल रेस्पेक्ट कर रोटिका कवधारी लियवे मम्मी मे एक्सप्लेन करना तीन अमू अचन वाली कथा करो एक हेतु इरोटिक राइटिंग तीन वेदगात्म तीन लज्जा विवर वे वचन पावचिकरण हिरीकीत्या अभ्याज्ञत वचन विधि पावचिकरण पुल अंक तो वार तीन टबू කියන එකේ මේවා කැත වචන හරි මේවා එලි පිට කියන්නේ හරි කියන එක ඉරොටික් රයිටර් කෙනෙකුට බලපාන්න බෑ. ඌ එහෙමනම් ඌ ඉරොටික් රයිටර් කෙනෙක් නෙමෙයි. ඉරොටික් රයිටර් කෙනෙකුට කුණුහරප කියන එකේ තියෙන්නේ කුණුහරප කොයිතරම් සාහිත්‍යමය විදියට හරි ආතල් එකක් වෙනස හරි භාවිතා කරන්න පුළුවන්. මොකද කුණුහරපය කියලා කියන්නේ ඉරොටික් වචනයක් නෙමෙයි. දැන් හුත්තා කියලා කියන එකේ කිසිම වල්කමක් නැහැනේ. ඒක කිව්වහම කාටවත් නිකන් නගිනවා නැත්තම් දැනෙනවා වගේ ෆීල් එකක් නැහැනේ. කේන්තියක් නෑ යන්නේ. ඒ කියන්නේ ඒක පරුෂ වචනයක්. एक एक श्रृंगार वचनयाक पाय्य की हर इवे इवेन के मे ये वचन वचन वाले इरोटिक आगे आज्ञा इरोटिक लिंगिक देखट ए लिंगिक हंगी अयंकर हिंपास वियली दरकोटे इवे तम ये वचन एक कुनुहर्प विधीर दुआप मल पाय तरह टेकियान के तेरु बट किसी सेक्सुअल हंगी मैं ज्ञा गियने इरोटिका किएने का अपीट मुलिम हमबुन तन ईरोस ईरोस ईरोटिक ईरोस ग्रीक देविक मे देवियो हुंद सतुटगेन देवियक निमें आदरेट अधिपति देविया कामुक आदरे है भैया आदरे क्या अरे रागेन तोर प्रेमेट अधिपति का मे नंदमाली मे ईरोस राग राग प्रेमेट अधिपति देविया मूट हेमोम खेमती है කමතර නැත්තේ මූ වෙන භයානකයි මූ වෙන ඉමෝෂනල් මුගේ ඉමෝෂන්ස් අවිල්ලා හෙනට ඉන්ටෙන්ට් සුනහම ඒක නිකන් හොඳට දැඩිව ආවයන් පස්සේ අනිත් උන් දැවිලා පිච්චිලා යනවා ඒක නිසා මූ විනාශකාරී දෙවියෙක් විදියට තමයි හලකන්නේ රට ග්‍රීසිය කාලේ ඉඳන්ම කාමයේ ගැන තිබිච්ච බය ඒක ඇතුළට අපි ගියාම අපි මොනා කරයිද කියලා දන්නේ නැහැ ඒක ඇතුළේදී අපිට ආයි සංස්කෘතිය මුණ ගැහෙන්නේ නැහැ ඒක ඇතුළේ අපි එළියේ ඉන්න මිනිහා නෙමෙයි ඇතුළට ගියයින් පස්සේ එන්නේ
සමහරලාට සෙක්ස් කරලා එළියට එනකොට මිනිහට කල්පනා වෙනකොට මට උඩ මොනාද බං මං අර කරේ ඒ ඒ වගේ කියන්නේ ඌ ඒ තරම් නිදහස් වෙනවා. එතකොට ඔක ගොඩක් වෙලාවට කවුරු හරි එක්ස්ට්‍රසි වගේ පිල් එකක් පාවිච්චි කරලා තියෙනවනේ. ආණ්ඩුව වලින් අර හැමෙන් එන නරකයි විකාරයි කියලා කියන එක්ස්ට්‍රසි කියන පිල් එක ලව් පිල් කියලා කියන්නේ. ඒක මේ හදලා තියෙන්නෙම අපිට සීමාවක් නැති අසීමාන්තික ආදරය එක්ස්පීරියන්ස් කරන්න කොහොමද කියන එක. ඒක තියෙන දරුණුකම තමයි. ඒක දාන තැනකදී මිනිහෙක් තමන්ගේ කල්චරල් බවුන්ඩරිස් නැතුව හැසිරෙන්නේ. ඌ කා එක්ක හරි සෙක් කරන්න ඉඩ තියෙනවා. ඌ කාත් එක්ක හරි මොනා හරි එකක් කරන්න ඉඩ තියෙනවා. ඒක කොහෙත්ම වයලන්ට් දේවල් නෙමෙයි. බලහත්කාරයෙන් ගෑනු දූෂණ වගේ ඒවා කරන ඒවා නෙමෙයි. හැබැයි ඒක බලන් ඉන්න මිනිස්සුෙකුට හිතෙන්න පුළුවන් අම්මට සිරි මුම්මේ මොනාද කරන්නේ මුංගේ ඔළුව නරක් වෙලාද කොහෙද මෙහෙම. හැබැයි ඒක එක්ස්පීරියන්ස් එක වෙන එකක්. ඒතර ඒ වගේ තැනක් තමයි ඉරොටික්ස් වල ස්පේස් එක. ඒක ඇතුලේ වාට සදාචාර මිනුම් දඬු නැහැ, විනිශ්චයක් නැහැ. ඒක ඇතුලේ වාට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒක ඇතුලේදී අර අර කියන වල්නරබල් කියලා කියන්නේ ඒක ඒක ඇතුලේ ඒ තරම් ඒක පිස්සුවක්. හැබැයි ඒ හම් වෙන එනර්ජි එක, ඒ හම් වෙන ඒ අපි කරන දේෙන් අපි ගන්න පවර් එක අපිට පුළුවන් ඇවිල්ලා වෙන වෙන තැන් වලට ඉන්වෙස්ට් කරන්න. අපි ආර්ට් වලට යවන්න පුළුවන්, අපි වාපව රිෆ්‍රෙෂ් කරලා වෙන වැඩ වලට ගේන්න පුළුවන්. ඒතර මිනිහෙක් පනා දිනවා නම් මැරෙන්න යනවා නම් මං කියන්නේ මානසිකව හොඳම දේ ඌ ඒක ඉරොටික් එක්ස්පීරියන්ස් එකක් ඇතුළට තල්ලු කරන එක. ඒක ප්‍රොස්ටිටියුට් කෙනෙක් ගාවට ගිහිල්ලා දැම්මයි කියලා සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ප්‍රොස්ටිටියුට් කෙනෙක් ගාවදී අපිට හම්බු වෙන්නේ සෙක්ස් කියන එක. ඔයා ප්‍රොස්ටිටියුට් එක්ක වෙන සම්බන්ධයක් නැත්තම් ඉමෝෂනල් ආදරයක් තියෙන හැමදාම මුණ ගැහෙන්න යන ප්‍රොස්ටිටියුට් කෙනෙක් එක්ක වෙන දෙයක් තියෙන්න පුළුවන් මිනිස්සෙකුට. සල්ලි දීලා පාරේ හදිස්සියට ගිහිල්ලා මුණ ගැහෙන ප්‍රොස්ටිටියුට් කෙනෙක් එක්ක අපිට තියෙන සෙක්ස් සම්බන්ධය. අපිට අවශ්‍යතාවයක් තියෙන බඩගේ ඉන්න වගේ. අපි ගිහිල්ලා මේක කරලා ඒ ටෙන්ෂන් එකෙන් අපි නිදහස් වෙනවා. ඒක ඉරොටික් එක්ස්පීරියන්ස් එකකට වඩා ඒක තියෙන ප්‍රාථමිකම ග්‍රාම්‍යම එක්ස්පීරියන්ස් එක. ඒක නරක දෙයක් නෙමෙයි. ඒක තමයි අපිට ඕන මිනිහෙකුට එන මූලික දේ. අර සතෙකුට එනවා වගේ. ධාතු පහ කර ගැනීම විතරයි ඒකේ තියෙන අවශ්‍යතාවය. එහෙම නැත්නම් එහෙම ඒ එන ඉලෙක්ට්‍රිසිටි එක ඇවිල්ලා ඔළුවට වද දීදී ඌ ලොකු ටෙන්ස් එකකට අරගෙන යනවා. ඉතින් ඒක තෙරපි එකක්. අපි කියන්නේ ඔබට මොනාවත්ම කරන්න බැරි නම් මාස්ටර්බේට් කරපන් කියලා. සංවින්දනය කරපන් කියලා. සංවින්දනයෙන් ආගේ ඔළුව බැලන්ස් කරලා දෙනවා. අපව සංසුම් කරලා දෙනවා. ඒකට ඉරොටික්ස් වල තියෙන මූලිකම වැදගත්කමක් තමයි අපේ මනස පාලනය කරගන්න, අපේ මනස සංසුම් කරන්න අපිට උදව් වෙන එක. එතකොට අර තියෙන බහුබූත ආතති ටෙන්ෂන් අනම් මනන් ටික නැති වෙනවා. හැබැයි මේ කියන්නේ අපි ගිහිල්ලා අනිවාර්යෙන් කාත් එක්ක හරි නිදා ගන්න ඕනේ කියන එක නෙමෙයි. මේක මාස්ටර්බේට් කරත් මිනිහෙකුට ගන්න පුළුවන්. අනිත් අදගත් එක තමයි ඉරොටිසිසම් කියන එක ග්‍රාම්‍ය දෙයක් නෙමෙයි. ඒක ගමට අයිති කන්සෙප්ට් එකක් නෙමෙයි. අපේ අතීතයේ ඉතිහාසයට අයිති කන්සෙප්ට් එකක් නෙමෙයි. ඒක අපිට තිබිච්ච දෙයක් නෙමෙයි. අපිට තියෙන්නේ නැති රජවරු කීප දෙනෙක් ඒ ලෙවල් එකේ. උඩ එවුන් කාමසූත්‍රවල එහෙම හිටපු රජවරු වගේ උන්ට එහෙම කන්සෙප්ට් එකක් තියෙන්නේ නැති. හැබැයි අපිට ඒ කියන්නේ සාමාන්‍ය ජනතාවට ඉරොටික්ස් කියලා කන්සෙප්ට් එකක් තිබුණේ නැහැ. අර වත්තේ වැටිච්ච පිපුහුල් ගෙඩියක් කනවා වගේ මොකක් හරි එකක් තමයි කොහේ හරි බැද්දකට උස්සගෙන යනවා. ඒ වගේ එකක් තමයි අපිට තිබුණේ. එතකොට ඉරොටික්ස් කියන එකම නාගරික කන්සෙප්ට් එකක්. කවුරු හරි මිනිස්සෙක් ශෘංගාර හැඟීම් තියෙන මිනිහෙක් නම් ඌ නාගරිකයෙක්. ඌ ග්‍රාමීය මිනිහෙක් නෙමෙයි. ඌට කෑම ගිලිනවට වඩා කෑමේ රහක් දැනෙනවා. ඌ රහක් හොයනවා. ඌට රහක් නැතුව ඒක නිකන් බඩගින්නට කන්න බෑ. එතකොට ඌට වෙන දේවල් වෙන වෙන එලිමන්ට්ස් වලට යන්න පුළුවන්. ඌට සමහරවිට සෙක්ස් අතහැරලා වෙන දේවල් වලින් ඒ ප්‍රෙෂර් එක ගන්න පුළුවන්. අපි කියමුකෝ ඌ සෙක්ස් කරන්නේ නැහැ. ඌ ගිහිල්ලා කවුරුත් එක්ක මෙව කරන්නේ නැහැ. හැබැයි ඌ ගෑණියෙකුගේ යට ඇඳුම විතරක් අරගෙන යනවා. හරි. එතකොට මේ යට ඇඳුම කියන්නේ ඌට ශෘංගාර ඔබ්ජෙක්ට් එකක්. ඒකට අපි කියනවා ෆෙටිෂ් කියලා. අපිට මේ ශෘංගාරය දනවන වස්තුවක්. ඒ වස්තුව සමහර වෙලාවට සම්බන්ධ වෙන්න පුළුවන් ගෑණියෙක් අපි අපේ ලිංගික ඔබ්ජෙක්ට් එකත් එක්ක නැත්නම් අපේ ලිංගික වස්තුවත් එක්ක සම්බන්ධ නොවෙන්නත් පුළුවන්. සමහර අයට ෆෙටිෂස් තියෙනවා නිකන් දොර ජනෙල් තිර ගැන වුණා. ඒවෙන් ඒ වත ගන්නකොට උන්ට එනවා මේ සෙක්ෂුවල් අරවුසල් එකක්. ඒ වගේ ඕන දෙයකට එන්න පුළුවන්. එතකොට ඒව ශෘංගාරාත්මක එක්ස්පීරියන්සස් වලට යනවා. වැදගත්ම දේ තමයි අර ග්‍රාමීය මනස කියන එක. දැන් අපි ලංකාවේ අපි කතා කරන ওই අතීත ඉරොටික්ස් වල අපිට නැවත නැවත මුණ ගැහෙන අවුල ඕක. ඒවා පොඩි අපි කියන්නේ ඒක ඒවා පහත් කරන වචනකින් නෙමෙයි. හැබැයි වනචර අද්දකීම් කිය. ඒවා තියෙන්නේ ලිංගිකව කුහක මිනිස්සු ගිහිල්ලා ලිංගිකව හැසිරෙන එක්ස්පීරියන්සස්.
ගිහිල්ලා හොරෙන් ගිහිල්ලා කවුරු හරි අර ඇන්ටි කෙනෙකුට අරයා අරයා බැඳලා ඉන්න මෙයත් එක්ක මගේ මෙහෙම එකක් තිබුණා හරි කිසිම වෙලාවක අර අනිත් මිනිස්සයා ගැන රෙස්පෙක්ට් එකක් ඒ මිනිස්සයාත් ජීවත් වෙන මිනිහෙක් කියන දැනීමක් පවත්වා ගන්නා වූ කෘතීන් නෙමෙයි අපිට අපේ අතීතේ මුණ ගැහෙන්නේ ඔය වැල කියන කතා ඇතුළේ අනිත් මිනිස්සයාව තමන්ට යූස් කරන්න තියෙන භාණ්ඩයක් විදිහට විතරක් පාවිච්චි වෙන කතන්දර එතකොට ඒකේ තියෙන ඒක ලියපු මිනිස්සයාගේ තියෙන අවුල ඒකයි ඒ මිනිස්සයාට සෙක්ස් විඳින්න පුළුවන් මලමිනියක් එක්ක වුණා. අර මිනිස්සයා හුස්ම ගන්න විදිය ඒ මිනිස්සයාට දැනෙන විදිය අවශ්‍ය වෙන්නේ නැහැ මෙයාගේ ප්‍රෙෂර් එකට. ඒකට අන්න ඒ වගේ කෘතීන් තමයි අපිට ගොඩාක් අතීතේ හම්බ වෙන්නේ. අන්න ඒක නිසා තමයි ඒවට කියන්නේ පොඩි ග්‍රාම්‍ය හැඟීම් දනවන කෘතීන් කියලා. ඒ වෙනුවට අපි බොන කෝපි එකක සුවඳ නැත්නම් අපි පාවිච්චි කරන පර්ෆියුම් එකක් ඇපල් ගෙඩියක් වෙන්න පුළුවන්. නැත්තම් එන හුලඟක් වෙන්න පුළුවන් අපි දකින ලස්සන නිකන් මීදුම වැටිච්ච ලෑන්ඩ්ස්කේප් එකක් වෙන්න පුළුවන් මෙන්න මේ දේවල් එක්ක දැනෙන ශෘංගාරාත්මක හැඟීම් විඳින්න පුළුවන් කියන එක ඒක තමයි අපි ඉරොටිසිසම් වලට පාවිච්චි වෙන්නේ ගොඩක් වෙලාවට මොකද අපිට ඊට වඩා විශ්වයක් යුනිවර්ස් එකක් ක්‍රියේට් කරන්න ඕන අර ලිංගිකත්වය හා බැඳුණු අපිට ලිංගික කාරණේ එක්ස්ප්ලেইন කිරීම නෙමෙයි ප්‍රධාන පරමාර්ථය වෙන්නේ ඉරොටික් නවල් එකක් ලියද්දි ඒ කියන්නේ මේ ඇක්ට් එක කියන්නේ නැතුව වටේ දුවපන් කියන එක නෙමෙයි. ඒ ඇක්ට් එක කියන හැබැයි ඊට වඩා මාර විශාල වූ එක්ස්පීරියන්ස් එකක් අපි ගේනවා. එක්ස්පීරියන්ස් එක කොයිතරම් මනුස්ස මට්ටමකට ගේන්න පුළුවන්ද කියන එක. මිනිසු දෙන්නෙක් නැත්තම් මිනිසු තුන් දෙනෙක්, මිනිසු හතර දෙනෙක් අතර සිද්ධ වෙන දේවල් බවට ගේන්න පුළුවන්. ඒ කියන්නේ මිනිසු හතර දෙනෙක් වෙන් පස්සේ අපි ෆෝන් වල දකින්නේ මොකද? අපිට අදාළ නැහැනේ මොකාද එන්නේ කියලා. තට්ටේකුත් එනවා, කළු එකෙකුත් එනවා, මූත් එනවා, මූත් එනවා. එහෙමනේ අපි ගැන්ග් බැන්ග් කියලා එකක් දකින්න. ඒ වගේ. එහෙම එතන තියෙන ප්‍රශ්නේ අපිට මේ මිනිස්සු කවුද කියලා වැඩක් නැහැ. උන් මොනාද ඒ වෙලාවේ හිතන්නේ කියලා වැඩක් නැහැ. උන් මීට කලින් මොනාද කර කර ඉඳලා ආවේ කියලා අපිට වැඩක් නැහැ. උන් මීට පස්සේ මොනාද මුන්ට වෙන්නේ කියලාත් අපිට වැඩක් නැහැ. එතකොට අපි බලන් ඉන්නේ නිකන් කිසිම හැඟීමක් නැති මිනිස්සු මස් පර්වත කීපයක් එහෙට මෙහෙට යන එක විතරයි. අපිට වැදගත් වෙන්නේ මිනිස්සු මනස ඇතුලෙන් සෙක්ස් කරන්නේ කොහොමද කියන්නේ. උන්ගේ මයින්ඩ් ෆක් එක තමයි අපිට ඉරොටික්ස් වලට ගේන්න ඕනකම තියෙන්නේ. අපේ තියෙන ඩර්ටියස් තෝට්ස් අපේ තියෙන වලත්තම හැංගීම් තමයි අපි ඉරොටික්ස් වලට ගියේ. ඒක නැතුව ඇත්තට කරන එක නෙමෙයි. ඒ කරන ඇක්ට් එක අනිවාර්යෙන් අපි හිතන ඇක්ට් එකට වඩා බාලයි. අපිට ඉමේජින් කරන්න පුළුවන් දේ ලොකුයි අපි රියැලිටි එකේ කරන එකට වඩා. අපි ඇත්තට ගිහින් සෙක්ස් කරනකොට අපිට විනාඩි 3යි ඔක්කොම ගිහිල්ලා අපි එළියට එනවා වෙන්න පුළුවන්. අපි ඉමේජින් කරන්න පුළුවන් අපිට පැය 3හමාරක් තිස්සේ මෙහෙම කරා, අරම කරා, මෙහෙම කරා. රයිට් අපි මේ වගේ දේවල් කතා කරා. අපිට සෙක්ස් සීන් මැද්දේ අපි දකින්නේ නැහැ කතා බහ කරන දේවල්. අනිවාර්යෙන් සෙක්ස් සීන් මැද්ද සෙක්ස් කරන අතරේ මිනිස්සු කතා බහ කරනවා. මිනිස්සු වෙන වෙන දේවල් කරනවා. උන් සමහර වෙලාවට නවත්තලා සින්දු අහනවා, සිගරට් බොනවා, ආපහු සෙක්ස් කරනවා. ඒකට මේක මැද්ද තියෙන ලොකු ජීවිතයක් ගත වෙන. ඒ ජීවිතේ මිස් කරලා ඇක්ට් එක විතරක් එඩිට් කරලා තමයි අපි පෝන් කියලා දකින්නේ. අපිට ඉරොටික් කියලා කියන්නේ අපි මුළු අර ලයිෆ් එකම අරක ඇතුළට ගේනවා. ගෙනල්ලා උගේ ලයිෆ් එක උ සමහර වෙලාවට අර කියන වගේ බැංක් එක හරි කොහරි මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ මැනේජර් ඒ බැංකුවේ අස්සම් කරන එක පිටිපස්සේ උට තියෙන ඉරොටික් ජීවිතය අපි කියනවා. එයා හම්බ වෙන ගෑනු ගැන අපි කියනවා. ඒ ගෑනු ඌ ගැන හිතන විදිය ගැන අපි කියනවා. ඔය ඉරොටික් පර්ස්පෙක්ටිව් එකෙන් ලෝකෙ දිහා බලද්දී අපි ලෝකෙ දේවල් දකින්න ටිකක් වෙනස් විදියකට. දැන් හිතන්නකෝ අපි සාම්ප්‍රදායික විදිහට අපි අහලා තියෙනවානේ ඌ මචං ගෑනිට එන බය පිරිමියෙක් බං ඌ ඒ ගෑනි මොනවා හරි කිව්වොත් එහම ආයේ එතනින් එහාට මුකුත් කියන්නේ නැහැ. සමහරවිට අපි දකිමු අපේ යාළුවෝත් ඉන්නවා බොනකොට එහෙම ගෑණි එනකොට ටක් ගාලා හංගනවා ඒ බොන බිබි ඉන්නවා දැක්කොත් එහෙම අවිල්ලා අහනවා මේ ආ මොකද ඌෙන් පස්සේ ටක් ගාලා පොඩි එකාගේ පාට් එක දානවා දැන් අපිට එතකොට හිතෙන්නේ මූ අර ගෑණින්ට බයයි මෙහෙම හැබැයි මේක ඉරොටික් ප්ලේ එකක් වෙන්න පුළුවන් ඒ කියන්නේ මේකවල රෝල් ප්ලේ එකක් කරමින් ජීවත් වෙනවා වෙන්න පුළුවන් අරයා තමයි අර මිස්ට්‍රස් එයා තමයි කසේ අතට අරගෙන ඉන්නේ එකට යටත් වෙන මනුස්සයා හැමතිස්සෙම ඒක ආස්වාදයක් ගන්නවා. ඒ බනිනකොට තමයි උට එන්නේ ත්‍රිල් එක. ඒකට උන්ගේ ඉරොටික් ස්පේස් එකේ අපි කියන විදිහට නෙමෙයි කතාව සිද්ධ වෙන්නේ. අපි එළියේ නම් බලලා ඇයි අපි එහෙම නෑඩෝ අපි එන වීරයෝ වගේ. අපි වීරයෝ වගේ අපිට ඉරොටික් හැකියාවක් නෑ. අරුන් අරක ආතල් එකක් ගන්නවා හැමතිස්සෙම. එහෙමනම්. දැන් තව මම දැක්ක මේක එහෙන ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. දැන් අපි කියන්නේ අර ඒ ගෑණි උගේ දත ගැලෙව්වම මචං ඌ නැති වෙනකම්ම දත ගලවලා ඌ අතල් දැම්ම කියලා කියන. තව උගේ සල්ලි දත ගැලුවා කියලා කියන්නේ අපි උගේ සල්ලි ටික බැංකුවෙන් ඇද ඇද වියදම් කළා මෙම්. හැබැයි ලෝක ඉරොටික් ෆෙටිෂ් එකක් තියෙනවා හැම.
කියන්නේ ලොකු සල්ලි තියෙන බැංකුවල සල්ලි පටවගෙන ඉන්න මිනිස්සු ප්‍රොස්ටිටියුට් ලව යාළු කරගෙන ප්‍රොස්ටිටියුට් දෙනවා බැංකු කාඩ් එක. තමන්ව බැංක්‍රප්ට් වෙනකම් බංකොලොත් වෙනකම් වියදම් කරන එක තමයි උගේ ත්‍රිල් එක තියෙන්නේ. අර ගෑණි වියදම් කරන සැරේට උගේ සල්ලි නැති වෙන සැරේට මුට එන ලිංගික ආස්වාදය වැඩි. ඒක ඒක වැරදි දෙයක් නෙමෙයි. උට සල්ලි ලොකු නෑ. සල්ලි අම්බු කරාට උට ඒ සල්ලි තියෙන්නේ ෆන් එක ඩූ කැමති අර අර ප්‍රොස්ටිටියුට් එයාගේ මුළු ඔක්කොම ටික මේවා කරලා පාරට ඇදලා දාන තත්ත්වයට ගියාම උට එන ප්‍රෙෂර් එකක් තියෙනවා. වීඩියෝ එකක් එහෙම තියෙනවා YouTube වල බලන්න පුළුවන්. ඒකේ ඔය වයිස් කියන channel එකේ ගොඩක් මේ වගේ අමුතු behaviors ගැන videos හදනවා. VICE කියන එකේ. මේ ඒකේ උන් කතා කරනවා ඒ එහෙම වෙන සල්ලි තිබිච්ච එකෙක් ඒ ප්‍රොස්ටිටියුට් කෙනෙක් එක්ක යාළු වෙලා ඌව බංකොලොත් කරලා ඌ වැඳලා ළමයි ඉන්න මිනිස්සෙක් ඌගේ පවුලෙනුත් ඌ එලවනවා. සල්ලි නැති වෙන පස්සේ ඌ දැන් අර ප්‍රොස්ටිටියුට් ගාවමයි ඉන්නේ. ඒ ඒ ප්‍රොස්ටිටියුට් ඌයි දැන් දෙන්න පවුලක් විදියට ජීවත් වෙනවා. තාමත් ඌ ඒ ගෑණිගේ ස්ලේව් වහලා. එයාට සත්කාර කරන එක, එයාගෙන් බැනුම් අහන එක, එයා වෙනුවෙන් සල්ලි කොහොම හරි හොයලා දෙන එක තමයි ඌ විඳින ආස්වාදය. ඒකට ඒක ඉරොටික් ෆීලිං එක. අපිට අපේ තියෙන වැලියු ජජ්මන්ට් වලින් අපිට මනින්න බෑ අනිත් මිනිස්සෙකුගේ ඉරොටික් ප්‍රෙෂර් එක කොහෙද තියෙන්නේ කියලා. සමහර වුන් ඉන්නවා එන කිලූටු මිනිසුත් එක්ක තමයි සෙක්ස් කරන්න කැමති. උන් එහෙම නාලා පිරිසිදු වෙලා එන කතන්දර කියලා හරියන්නේ නැහැ. ඒක උටේ ගඳ දැනෙනවා. ඒක අපිට දැනෙන එක නෙමෙයි. අපිට දැනෙන එක මාර වෙලා අරුට දැනෙන එක අප්සෙට් වෙන්නේ නැහැ. ඒක උදැනෙන ප්‍රශ්නයක් අපිට පුළුවන් කමක් තියෙනවා නම් ඉරොටික් රයිටර් කෙනෙක් විදියට ඒ මයින්ඩ් සෙට් එකට ගිහිල්ලා ඒක එක්ස්පීරියන්ස් කරන්න. ඒ වෙනස්කම රසයක් විදියට මෙදින්න කරවිල අපි කන්නේ. කරවිල වල තියෙන රහ දැනගන්න මට අවුරුදු 40ක් විතර ගියා. කරවිල දෙනකොට අපි පොඩි කාලේ නිකන් ඕ තිත්තයි කියලා උන්ට බැනලා එහෙම තිබිච්ච කරවිල. හැබැයි ටික 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 ගිහිල්ලා නිකන් අවුරුදු 30 35 වගේ වෙනකොට මම කරවිල කන්න පටන් ගත්තා. හැබැයි පස්සේ කාලයක් වෙනකොට මම දැන් මම දැන් කරවිල කියන්නේ මම ආසම කෑම කන්න. මට ඒක මාර රහයි. මම කොයි විදිහකට ඉවුවත් කරවිල කන්න. ඒ තිත්ත කියන එක ටේස්ට් කරන්න දැනගන්නවා කියන එක ඒක මිනිහෙක්ගේ රහ කොච්චර ඇඩ්වාන්ස් ලෙවල් එකකට අපි අරගෙන යනවද? පැණි රහ තමයි බාලම බොලඳන පොඩි කාලේ ඉඳන් කටේ උලල උලල ඒක අපි දන්න පැණි රහ. රහයි රහයි රහයි. ඊට පස්සේ අපි ලොකු වෙනකොට දැනගන්නවා පැණි රහ කියන්නේ ගොම් රහකේ කැම්පස් ලෙඩ වෙනවා. රයිට්. ඊට වඩා ඇඩ්වාන්ස් ටේස්ට් වලට යන්න පටන් ගන්නවා. අපි 18 වෙනකන් අරක්කු බොන්නේ නැත්තේ බියර් බොන්නේ නැත්තේ ඇයි? පොඩි කාලේ දුවම ඒක රහක් නෑ. ගම අපි ඉල්ලලා තාත්තලගෙන් උඹලා බොන එක කියලා ඉල්ලලා බලනවානේ. කට පිච්චිල යනවා එහෙම. හැබැයි අරක්කු ටිකක් ටේස්ට් කරන්න ඉගෙන ගන්න අරක්කු බීලත් කොච්චර කාලයක් යනවා. ඉතල බී තාමත් ඉන්නවනේ මට කවුද මගේ යාළුවෙක් කිව්වා ගලේ වෙල පැත්තේ බොනවා වගේ බොන්න එපා කියලා. ගලේ වෙලේ උන් බොනවා කියන්නේම මෙහෙම අත පිටිපස්සට දාන ගල කෙල ගන්න. අදාල නැහැ මේකේ තියෙන්නේ විස්කීද අරක්කුද කසිප්පුද ඒව අදාල නැහැ මෙතනින් පහලට තමයි යන්න ඕනේ. හැබැයි ඒ කියන්නේ සාමාන්‍යයෙන් බොන එකෙක් විස්කී හරි මොනා හරි ටේස්ට් කරන එකෙක් ඌ බලනවා ඒක බොනකොට ඌට දැනෙනවා අර ඒක දාලා තිබිච්ච ලී බැරල් එකේ රහ පවා ඒකේ ඇත්ත මොන වගේ මේකකද මේක පැහැලා තියෙන්නේ මේක පැහිලා තියෙන්නේ කියන එක පවා ඒක කොයිතරම් අවුරුදු ගාණක් පරණ එකක්ද ඒ වගේ සටල් ටේස්ට් ගන්න පුළුවන්කමක් හම්බ වෙනවා අපිට ඒකේ ඒ රහත් එක්ක මැචුව වෙනකොට. ඒතකොට ඉරොටික්ස් කියන්නේ අන්න ඒ වගේ දෙයක්. සෙක්ස් වල තියෙන අමුතන ඉඳන් අපි කොයිතරම් 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 ලේයර්ස් වලට ඒක යනවද කියන එක. අපි අර කතාවේ මෙහෙම ටේස්ට් එකක් දැක්කා මේ දෙවනි කතාවේ මේක මේ වගේ පදාසයකට දැක්කා මෙහෙම මෙහෙම සාකච්ඡා කරන්න තරම් ඉරොටික් යුනිවර්ස් එකක් අපිට නැහැ. ඒතකොට ඒක නිසා අපේ ඉරොටිසිසම් ගැන තියෙන කල්චර් එක හැමදාම දුප්පත්. ඒක 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 ඒකේ අඩුව ලේඛකයෙකුට අම්බානක තියෙනවා. දැන් අපි මොනා හරි වෙන සාහිත්‍ය කෘතියක් කරනකොට අපිට හම්බ වෙනවානේ සයිමන් මෙහෙම ලිව්වා කියයි ඕකට සමාන උදාහරණයක් මෙතන තිබ්බා කියයි එහෙම මෙහෙම එනවානේ. ඒත් ඒ කල්චරල් බැකින් එක අපිට හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපිම හොයාගෙන අපිම නාගෙන අපේම ආතල් එකත් එක්ක අපිට කරන්න වෙනවා. සෙක්චුවල් ෆිලොසොෆි එකක් කියලා කියන්නේ ෆූකෝ අරුම් මුන් කියෝලා එන දර්ශනය නෙමෙයි. ඒ කියන්නේ අපි සෙක්ස් ගැන දකින්නේ කොතනින්ද? අපි සෙක්ස් ගැන හිතන්නේ කොයි විදිහටද? අපි සෙක්ස් ගැන අපේ සීමාවල් හරි අපේ රේඛාවන් හරි නිර්මාණය කරගෙන තියෙන්නේ කොයි විදිහටද? එතකොට අපි සෙක්ස් ගැන කාව හරි විනිශ්චය කරනවා නම් දැන් මටත් තියෙනවා විනිශ්චයන්නේ. කියන්නේ කවුරු හරි කෙනෙක් ගිහිල්ලා කන්සෙන්ට් එකක් නැතුව පොඩි ළමයෙක්ව රේප් කරොත් එහෙම මම කියනවා ඒක නරක දෙයක්. එතකොට
එක විනිශ්චයක් මං ගාව තියෙනවා සමහරලාට වෙන සමාජ ක්‍රමයක් යනකොට ඒක නැති වෙයි ඒක මේ සොසයිටි එක ඇතුලේ අපිට ආපු දෙයක් හැබැයි ඒක අපි පිළිගන්නවා එතකොට ඒක මගේ ෆිලොසොෆි එකේ කෑල්ල සතෙක් එක්ක සෙක්ස් කරන එක මම පිළිගන්නේ නැහැ මම ලියන්නේ නැහැ කවදාවත් එතකොට ඒක ඒක සතෙක් එක්ක සෙක්ස් කරනවා කියන්නේ බූවල්ලොත් එක්ක සෙක්ස් කරනවා වගේ ලියනවා ඒක මම අසාවෙන් කියවන කතාවක් තියෙනවා ඒ වගේ හැබැයි ඔය කියන්නේ අපි ඒකට කියන්නේ බෙස්ටැලිටි කියලා සතුත් එක්ක සෙක්ස් කරන එක සහ ළමයි එක්ක සෙක්ෂුවලි හැසිරෙන එක කියන එක ඉරොටිසිසම් වලින් අයින් කරන කාරණා දෙකක්. ඒවට නීතිමය ප්‍රශ්නක් තියෙනවා. රයිට්. එතකොට අපේ සෙක්ෂුවල් ෆිලොසොෆි එක අපි ගෑණියෙක් දිහා බලන්නේ අපි පිරිමියෙක් නම් අපි ගෑණියෙක් දිහා බලන්නේ කොහොමද? අපි ට්‍රාන්ස්ජෙන්ඩර් කෙනෙක් දිහා බලන්නේ කොහොමද? අපි හෝමෝසෙක්ෂුවල් අය දිහා බලන්නේ කොහොමද? රයිට්. අපි වෙනස් වෙනස් ලිංගිකත්වයන් තියෙන මිනිස්සු දිහා බලන්නේ ලිංගික ආසාවල් තියෙන මිනිස්සු දිහා බලන්නේ කොයි විදිහටද? මෙන්න මේ කාරණා කෙනෙකුගේ සෙක්ෂුවල් ෆිලොසොෆි එක හදන දෙයක්. එතකොට මේ සෙක්ෂුවල් ෆිලොසොෆි එකට අයිති වෙනව අර බොරු ෆිලොසොෆි වගේ නෙමෙයි. ඔය කාන්ට්ලා මේසුලා වගේ උන් ගැන කතා කරනකොට ඒවා නිකන් පොත්වල විතරක් කරන්න පුළුවන්. පොතේ තියෙනවා ඉන්න එක සතාම තමයි කියලා. සෙක්ෂුවල් ෆිලොසොෆි එකේ ඒ කේස් බෑ. ඔයාගේ සෙක්ෂුවල් ෆිලොසොෆි එක තියෙනවා නම් ඔයා ඔයාගේ පෙම්වතියත් එක්ක හැසිරෙන්නේ කොයි විදිහටද? ඔයා පෙම්වතියත් එක්ක ආදරය කරන්නේ කොයි විදිහටද? නැත්නම් පෙම්වතිය ඔයාට ආදරය කරන්නේ කොයි විදිහටද? ඔය අනිත් ගෑනු ළමයි එක්ක සම්බන්ධතාව පවත්වන්නේ කොයි විදිහටද? මේ ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධයි මේ සෙක්ෂුවල් ෆිලොසොෆි එක. එතකොට ඒක දෙකක් විදිහට නෙමෙයි. දෙකක් විදිහට කරන මිනිසුත් ඉන්නවා. ඒකට අපි කියනවා කුහකයෝ කියලා. එහෙම කරගෙන යන්නත් පුළුවන්. එතකොට එහෙම නැතුව සෙක්ෂුවල් ෆිලොසොෆි එකක හරියට යන මිනිස්සෙකුට උට සමස්ත තමන්ගේම වූ ලිංගික දැක්මක් තියෙනවා ලිංගිකත්වයේ පිළිබඳ. එතකොට ඒකක් ඉරොටික් රයිටර් කෙනෙකුට හුඟක් වැදගත්. මොකද එයා ලියන හැම කෘතියකම එතකොට එයාගේ ෆිලොසොෆිකල් ෆ්‍රේම්වර්ක් එක තියෙනවා. එහෙම මෙහෙන් ඇවිල්ලා මේ පාර මෙහෙම කතාවක් කියලා ඊළඟ සැරේ අරම කතාවක් කියනවා වගේ එකක් නෑ. එයාගේ අන්ඩර්ලයින් එක තෝට් ප්‍රොසෙස් එකක් තියෙනවා. මේ විදිහට එයා ඉරොටික් සොසයිටි එකක් දකින්නේ. මේ විදිහට එයා ඉරොටික් යුනිවර්ස් එකක් දකින්නේ. කල්චර්ස් කිය එක කල්චර් එකකට හිර වෙනවා කියන එක නෙමෙයි. ඉරොටික් ෆිලොසොෆි කියලා කියන්නේ ඒ හැම දෙයක් ඇතුළේම ඔයාගේ ඔයා හිතන විදිහ ගැන තියෙන සමානතාවය. ඒ කියන්නේ එක කතාවක ගෑනුන් මාර විදිහට වර්ණනා කරන මිනිහෙක් වෙලා ඊළඟ කතාවේ ගෑනු කියන්නේ අර මේ පව් වැඩි වෙලා ඉපදිච්ච જાතියක් වගේ ලියනවා කියන උගේ ෆිලොසොෆි එකේ පොඩි ක්‍රෑෂ් එකක් තියෙනවා. එහෙම නැතුව ඒ කියන්නේ ඌ ගෑනු ගැන හිතන්නේ මේ විදිහට කියලා උගේ ඕන පොතක් කියවෙන් පස්සේ තේරෙන්නේ. මේ මිනිස්සයා මේ ලෝකයේ අනිත් මිනිස්සුන්ගේ ෆැන්ටසීස් ගැන හිතන්නේ මෙහෙමයි කියලා උගේ ඕන පොතක් කියවෙන් පස්සේ තේරෙන්නේ. ඒක තමයි අපි එක විදිහක ෆිලොසොෆි එකක් රන් කරනවා කියලා කියන්නේ. එකට අපි කියන්න පුළුවන් අපිට තියෙන සෙක්ෂුවල් එක්ස්ප්‍රෙෂන් එක කියලා. අපි හරියටම දැනගන්න ඕන අපේ ඇතුලේ තියෙන එක්ස්ප්‍රෙෂන් එක මොකක්ද අපි එළියට දාන. සෙක්ස් ගැන අපිට තියෙන එක්ස්ප්‍රෙෂන් එක මොකක්ද? අපි වැඩිපුරම ආස සෙක්ස් වල මොන වගේ දේවල් කරන්නද? අපි සෙක්ස් වල කොයි වගේ දේවල්ද වැඩිපුර නිකන් කාව්‍යාත්මක විදිහට නැත්තම් ෆැන්ටසයිස් කර කර දකින්නේ? එතකොට මේ සෙක්ෂුවල් ෆිලොසොෆි එකත් එක්ක බද්ධ වෙන කාරණේ තමයි සෙක්ෂුවල් එක්ස්ප්‍රෙෂන් එක කියන එක. මේ සෙක්ෂුවල් එක්ස්ප්‍රෙෂන් එක කරන්න ලැබෙන එක තමයි ඉරොටික් රයිටර් කෙනෙකුට හම්බෙන ලොකුම වාසනාව. ඒක ජීවත් වෙන ගොඩාක් මිනිසුන්ට උගේ ජීවිත කාලෙම හම්බෙන්නේ නැති වාසනාවක්. අපි හිතනවා අපි කසාද බැඳලා හරි මොනා හරි කරයින් පස්සේ අපේ සෙක්ෂුවල් එක්ස්ප්‍රෙෂන් එක කරන්න හම්බ වෙනවා කියලා. ඒක හම්බෙන්නේ නැහැ. අපි ලංකාවේ බහුතරයක් මිනිස්සු තමන්ගේ ගෑනුන්ට බොරු කරමින් ජීවත් වෙන්නේ. ඒනල් සෙක්ස් කරන්න කැමති මිනිස්සුන්ට තමන්ගේ ගෑණිට කියා ගන්න බෑ ඒනල් සෙක්ස් කරන්න ආසයි කියලා. රයිට්. ලංකාවේ මං හිතන්නේ ෆෝන් වලට පින් සිද්ධ වෙන්න තමයි ගෑනු බ්ලෝ ජොබ් දෙන්න පුරුදු වුනේ. නැත්තම් පිරිමින්ට ඉස්සර ලංකාවේ අපේට අපේ තාත්තලා පරම්පරාවල උන්ට බ්ලෝ ජොබ් හම්බ වෙන්නේ නැහැ. ඒක නිකන් ඊයා එකක් විදියට තමයි තාමත් අර අපි කියන්නේ ගෝයින් ඩවුන් ඔන් අ වුමන් කියලා. ඒ කියන්නේ ගෑණියෙක්ගේ ගිහිල්ලා මේ ලික් කරන්න කැමති පිරිමි ඉන්නේ අති සීමිත ප්‍රමාණයයි. උන් බ්ලෝ ජොබ් එක දෙනවා ඒ උනාට ලික් කරන්න යන්නේ නැහැ. ඒක මම එච්චර කැමති එකක් නෙවෙයි. කොහොම හරි මාරු වෙන්න බලන්නේ ඒක නොකර. ඒ කියන්නේ උට හිත ඒක අර හදපු හිරිකිතයක් තියෙන ඔළුව ඇතුළේ. නැත්නම් ඒක අපහාසයක් ගෑණියෙකුගේ මෙහෙම කරන එක ගැන ඒක අපහාසයක් වගේ දෙයක් තියෙන. කොහොමද අපි හුරු කරලා තියෙන පිරිමි ආධිපත්‍ය තියෙන එක ගෑණියෙක් අපි ඉස්සරහා දන ගහලා බ්ලෝ ජොබ් එකක් දෙනවාට අපි කැමති. අපි ගෑණියෙක් ඉස්සරහා දන ගහලා යාව ලික් කරනවා කියන එක අපිට නිකන් අපේ පිරිමි කමට ඩැමේජ් එකක් වගේ වෙන්න පුළුවන්. රයිට්. එතකොට මෙන්න මේ එක්ස්ප්‍රෙෂන් එක. ඒ කියන්නේ අපි කැමති දේ අපිට විවෘතව කියන්නේ. අපි කැමති දේ අපිට විවෘතව ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉරොටික් රයිටර් කෙනෙකුට. ඌ කැමති ඕන ෆැන්ටසියක් ඇතුලේ ඌට ගිහිලා ජීවත් වෙන්න පුළුවන්. ඌ කැමති ඕන ෆැන්ටසියක් ඌට කොළවලට දාන්න පුළුවන්.